දීගවාපිය පූජා භූමියේ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහතාගේ සංවිධායකත්වයෙන් පසුගියදා පොසොන් කලාපයක් පැවැත්වුණා. අද දින කිසියම් පිරිසක් පැමිණ එහි රහසිගත ලෙස රූපගත කිරීමක නිරත වසිටියේදී ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ව අල්ලාගෙන තිබෙනවා. එහිදී හිස් මත් පැන් බෝතල් කිහිපයක් එම භූමියේ තිබී සොයාගත් අතර ප්‍රදේශවාසීන් පවසන්නේ එම පිරිස ඒවා ගෙනවිත් දමා ඇති බවයි. මෙම දෙපිරිස අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා දීගවාපිය පොලිස් මුරපොලේ නිලධාරීන් එම සැකසහිත පුද්ගලින් සිව් දෙනා රඳවාගෙන ඇති අතර පසුව ඔවුන් දමන පොලිසිය වෙත රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ ගම්වාසීන් එයට විරෝධය පළ කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. එසේ වෙතත් පසුව හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සමාජිකයන් බවයි. පිටින් දීගවාපිය වන්දනා කරන් දෙන වන්දනා හේ සැදැහැවතුන් බොහෝ සංඛ්‍යාවක් මත දුරකථනයෙන් කතා කරලා පැමිණිලි කරලා තියෙනවා. අපිට මේ හැන්දෑ කරලා මරක් පූජා කරන්න බැරි මේ වෙසක් මේ පොසොන් සතියේ මේ සංගීතය නිසා මත්පැන් බීලා මිනිස්සු නටනවා. එතකොට කුත්තු රොටි හදනවා. එතන කුකුල් මත් කපනවා. එතකොට විවිධ ආහාර වර්ග පිටරා හදලා ඒ පූජා භූමියට අගෞරවයෙන් ලෙස තමයි එතන සැනකෙළියක් පවත්වන්නේ. පැමිණිලා තිබෙන නිසා අද මේ සැනකෙළිය ඉවර වෙච්ච නිසා අද පුරාවිද්‍යාවේ නිලධාරීන්ට අවශ්‍ය වුණා මේක වීඩියෝ කරගන්න. ඒකට මගේ කාර්යාලයේ නිලධාරීන් දෙන්නේ කියලා ඒ වීඩියෝ කැමරා එකක් අරගෙන ඕගලන්ට දෙන්න. දීලා ඒක වීඩියෝ කරගන්න. මේකේ තියෙන හානිය. ඊට පස්සේ නීතිඥ ක්‍රියාත්මක ගන්න. එතකොට තමයි දයාගමගේ මේ මිනිස්සු කුලප්පු කරවලා ඒ වගේ මට මොනතරම් ඡන්දයින් වුණත් මම මේ අපේ උරුමය වුණොත් මගේ දිලිහින්ම ආරක්ෂා කරනවා.